එතකොට ආරක්ෂාව නීතිය සාමය සියල්ල එතනින් ඉදිරියට යන්නේ අනිවාර්යයෙන්ම රට පාලනය කරන ජනාධිපතිතුමාගේ එයා තමයි ආරක්ෂක කැමති. එතුමාගේ ආකල්ප, එතුමාගේ දැක්ම, එතුමාගේ ඇටිටියුඩ් එක, එතුමා ක්‍රියා කරන ආකාරය ඒවට අදාළව තමයි ඒ තත්ත්වය රටේ වර්ධනය වෙන්නේ. කෙසේ වුණත් තමුන්නාන්සලා දන්නා වර්තමානයේ තියෙන තත්ත්වය ගැන අපට සෑහීමකට පත් වෙන්න බෑ. ඉස්සෙල්ලා රටේ ආරක්ෂාව කියන්නේ ඉස්සෙල්ලා නීතිය සාමය පැත්ත බැලුවම අපි දන්නවා මේ රටේ ජනතාව විශාල වශයෙන්ම කරන අඳෝනාවක් තමයි මත්ද්‍රව්‍ය වදුර රටේ ව්‍යාප්තලා තියෙන ආකාරය. මේ මත්ද්‍රව්‍ය වදුර ඉතාම දරුණු ලෙස අපේ රටට විවිධාකාරයෙන් හානි කර වෙලා තියෙන. අපේ දරුවන් අනාගත පරම්පරාව, තරුණ පරම්පරාවට විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වදුර හරහා හුඟක් අහිතකර බලපෑම් වෙනවා. ඒ වගේම ඒකේ අතුරු පළවිපාක, පාතාලය වැනි භයානක භයංකර සංවිධාන ගොඩනැගීමත් ඒ හරහා ඒකට සමාන්තරව සිද්ධ වෙනවා. එතකොට මේ අංශයෙන් අපි අද රටේ පවතින තත්ත්වය ගැන සදාචාරාත්මක සීලාචාර සමාජයක් හැටියට අපට සෑහීමකට පත් වෙන්න බෑ. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපට ආරක්ෂාව තියෙනවා. අපි 2009 මැයි 19 වෙනිදා මේ රට අවුරුදු 32ක් තලාපෙළු විනාශ කරපු ත්‍රස්තවාදය සදහටම මාතෘභූමියෙන් අතුගාලා දැම්මා. ඒක කරන්න අපි විශාල කැපකිරීම කරා. මෙතේ ඉන්න මේ රණවිරුවෝ සියලු දෙනාගේම ශක්තිය මත, කැපකිරීම මත අපි ඒ ජයග්‍රහණය ලැබුවා. එතකොට ඊට පස්සේ ඒ ජයග්‍රහණය දීර්ඝ කාලයක් මේ රටේ සියලුම දෙනා බලාගෙන හිටපු ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය ලැබුවට පස්සේ එතනින් එහාට රටේ ආරක්ෂාව කියන එක පාලකයන්ට අමතක වුණා. පාලකයන් ඉතාම විනෝදෙන් කාලබීලා ආලිංගන රැඟුම්, රථ කාර් රේස්, ඒ වගේ උත්සව නොයෙක් නොයෙක් ජාතියේ ඒවා පවත්වාගෙන කාලය ගත කර ඇරෙන්න ආරක්ෂාව කියන දේ සදාකාලිකව අමතක කරා. එතනින් පස්සේ හිටපු රාජ්‍ය නායකයින්, හිටපු හමුදා ප්‍රධානීන් ඒගොල්ලන්ගේ යුතුකම් ඉෂ්ට කරා කියලා මම හිතන්නේ. ඒ වගකීම පැවරෙන්නේ රාජ්‍ය නායක මට්ටමෙන්, ත්‍රිවිධ හමුදා පොලිසියේ නායකයින්ගේ ඒ මට්ටමෙන්. ඒගොල්ලෝ ඒක වගකීම ඉෂ්ට කරා නම් එතනින් පල්ලෙහාට ඉන්න සියලුම නිලයින් තමන්ගේ යුතුකම් ඉෂ්ට කරනවා. එතකොට ඒ වගකීම යුත්තන් ඒ ජ්‍යෙෂ්ඨයින් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් ඒ වගකීම් පැහැර හැරියා. විනෝදයෙන් කාලය ගත කරා. ත්‍රස්තවාදී උවදුරුකුත් නැති රටේ දේශපාලනඥයින් පවා නොමනා ආකාරයට හැසිරෙන්න පටන් ගත්තා. රණවිරුවන්ගේ වටිනාකම දේශපාලනඥයින්ට අමතක වුණා. රණවිරුවා කියන්නේ පාවිච්චි කරලා වීසි කරන්න පුළුවන් කරපිංචා කොලයක් වගේ දෙයක් හැටියට තමයි ඊට පස්සේ දේශපාලනඥයින්ට තේරුණේ. අපි යුදබිමේ සටන් කරන කාලයට වඩා වැඩි ප්‍රතිශතයක් රණවිරුවෝ හමුදා පොලිසිය ආදී අතහැරලා පැනලා යන්න පටන් ගත්තා. ඒ තනිකරම කලකිරීම මත. එතකොට එවැනි වාතාවරණයක් ගොඩ නැගුණා. ඒ ගොඩ නැගෙන අතරේ දේශපාලනඥයෝ ලැබුණ නිදහසෙන්, ප්‍රීතියෙන්, සුඛ විහරණයෙන් කාලය ගත කරා. එතකොට රණවිරුවන්ගේ සුභ සාධනය, රණවිරුවාගේ ඇගයීම ඒවත් අමතක වෙලා ගියා. 2014 එගනීර පළාතේ හිටපු හමුදා ආඥාපති එතුමා සහරාන් ගෙන්නලා එයාට අවවාද කරලා තියෙනවා. 2014 ජමේ ජෙනරල් ලාල් පෙරේරා එතුමාගේ මූලස්ථානයට සහරාන් ගෙන්නලා අවවාද කරලා තියෙනවා. එතකොට සහරාන් සංවිධානය වෙන්න පටන් ගත්තේ ඒ කාලේ ඉඳලා. එතනින් එහාට යනකොට සහරාන් ඔත්තුකාරයෙක් හැටියට අපේ රජයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මුදල් පවා ලබාගෙන තියෙනවා. එතකොට ඒ ආකාරයට මේක වර්ධනය වුණා. අපට ලැබිලා තියෙන තොරතුරු අනුව ආරක්ෂක කවුන්සලයේත් මේක විශාල සංඛ්‍යාවක්, විශාල වාර ගණනක් සාකච්ඡා වුණා. නමුත් සාමාන්‍ය නීති විරෝධී වැඩ කරන කෙනෙකුට ක්‍රියා කරන ආකාරයට තමයි ආරක්ෂක කවුන්සලයේ ප්‍රතිචාර දැක්වුවේ.
මෙයාට විරුද්ධ වරෙන්තු වරන් තියෙනවා. 2017 ගත්තා, ආපහු 2018 ගත්තා. එතකොට නීති විරෝධී සාමාන්‍ය වරෙන්තුකාරයෙක් ඉන්නා වගේ සහරාන් එයා පැනලා ගියා. උසාවියට වාර්තා කරේ නැහැ. එහෙම ඉඳගෙන එයා එයාගේ වැඩ කටයුතු කරගෙන ගියා. එතකොට මේ කාලේ ඇතුළත අපේ සියලුම අංශ, ආරක්ෂක අංශ අබලන්නලා තිබුණ නිසා, බුද්ධි අංශ අබලන්, අඩු ගානේ නැගෙනහිර ප්‍රදේශයේ දිගටම හිටපු පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවත් දැනගෙන ඉඳලා නැහැ සහරාන් කියලා මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා වරෙන්තු පිට ඉන්නවා කියලා. ආරක්ෂක කවුන්සලයේ මේ රටේ පාත්වල තියෙන්නේ සමහරලාට මාස 3කට පාරයි, සමහරලාට මාස 2කට පාරයි. දැන් අප්‍රේල් 4 මේ තොරතුරු හම්බුනාමත්, ඔත්තුව හම්බුනාමත් සහරාන්ගේ ප්‍රහාර ගැන, ප්‍රහාරය අප්‍රේල් 21 එල්ල වෙනකනුත් ආරක්ෂක කවුන්සලයේ තිබුණේ නැහැ. එතකොට මේ හා සමාන තත්ත්වයක් ඇතුළත ජනතාව ජීවත් වෙච්ච එක අපි ජනතාවට කරලා තියෙන අසාධාරණයක්. එතකොට ජනතාවට අපි මේ යුද්ධෙන් පස්සේ, යුද ජයග්‍රහණයෙන් පස්සේ අපෙන් සිද්ධ විය යුතු දේවල්, ජනතාව වෙනුවෙන් රජයක් කළ යුතු දේවල් දිගටම දිගින් දිගටම ඒවා බාරව හිටපු දවිය පැහැර හැරලා තියෙනවා. ඒක තමයි තිබුණ තත්ත්වය. අපි මං හිතන්නේ යුද්ධ ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මොකද මේ කාලේ රණවිරුවෝ ගැන එක එක මත ප්‍රකාශ වෙනවා. සමහරලාට අරහෙන් කමාන්ඩෝස්ල මතු වෙනවා, මෙහෙන් රැම්බොල මතු වෙනවා. එක එක ජාතියේ චරිත ගොඩනැගෙන නිසා යුද්ධ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ.